අරියතන් වහන්සේගෙන් අවසරයි මට තියෙන ප්‍රශ්නේ මේ මම මේ අරිය මාර්ගයේ යන මේ උපාසක මහත්තුරුත් එක්ක ගිහිල්ලා මේ ස්ථානෙට ඔබ වහන්සේගේ ධර්ම දේශනා මීට කලින් මම ඇහුවා ඒ වගේම මේ ඒ මහත්තුරුත් එක්ක ගිහිල්ලා මේ සිව් ස්ථානය දැක බලාගෙන ඒ ස්ථාන පිළිබඳව මට මේ යම් කිසි මේ බුදුහාමුදුර පරිහරණය කර ස්ථානයල් කියලා මට වැටුණා ඒ වගේම මම සූර්ය වැවේ ඔබ වහන්සේ විසින් දේශනා කරන්නේ බුද්ධ භාවනා වැඩසටහන දවස් කීපයකට ගියා නැවතත් අපි මේ මේ ස්ථානයට ආවා මේක පූර්ණේ කර ගන්න ඕන අදහසින් ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ නැවතත් අපි මේ බුද්ධ ශක්තිය තියෙන ස්ථාන වලට ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕනද කියන ප්‍රශ්නේ මගේ තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් මහත්තයා මේක අසූතරමට මෙහෙම තැන් තියනවා කියලා අසූතරමට ඔබ ඔය ස්ථාන හතරට ගිහිල්ලා වැඳ පුදා ගත්තා නම් ඔබට ඇති වෙන්නේ යම් භක්තියක් තේරුණාද එහෙමයි ස්වාමී යම් භක්තියක් ඇති වෙනවා නමුත් ඔබ මේ භක්තියෙන් බැඳෙනවා දැන් මේ භාවනා වැඩසටහනට ඇහිලා ඔබ මේ හේතුඵල ධර්මයට ණය විනයට බහාගල්පා බලා සද්ධා ඉන්ද්‍රිය මතු කරගත්තට පස්සේ ඔබ සද්දස්ස කුල පුත්තස්ස වුණාට පස්සේ ගියොත් ඔබට ඒකේ බැඳින්නක් බැඳීමක් නැහැ භක්තියක් නැහැ ඔබට ඇති වෙන්නේ යම් මිදීමක් නිවීමක් එහෙමයි ඉතින් ඒක නිසා ඒ බුද්ධ ශක්තියට අනුගත වෙනවා කියන්නේ මේ භව උදුරා දමන ශක්තියකට ඔබ පත් වෙනවා එහෙමයි සාම අර පෘථග්ජන කාලේ ඔබ ওই භව උදුරා දමන තත්වයකට පත් උනේ නැහැ ඒක නිසා සමහර විටක ඔබටම තේරෙනවා ඇති දැන් ඔබේ සද්ධා ඉන්ද්‍රිය මතු වුණා නම් හේතුඵල ධහමට ණය විනයට බහාගල්පා කටයුතු කරන්න පුළුවන් නම් සද්දස්ස කුළු පුත්තස්ස නම් දැන් නැවත ගිහිල්ලා කොයි වෙලාවක හෝ ස්ථාන හතරෙන් මාත්‍ය සූර්යව පැත්තෙද මම තංගල් පැත්තේ සමින්න කොහෙද තංගල් ආ ඔව් එහෙමනම් බුදුගලට ගියත් ඇති බුදුගලට යන්න පුළුවන් ඔය ළඟයිනේ පුළුවන් සමින්න බුදුගලට ගියත් බුද්ධ ශක්තියට අනුගත වෙනවා. හිරවඩුන්නට ගියත් බුද්ධ ශක්තියට අනුගත වෙනවා. ඉසිම්බැසගලට ගියත් බුද්ධ ශක්තියට අනුගත වෙනවා. බඹරගලට ගියත් බුද්ධ ශක්තියට අනුගත වෙනවා. චත්තාරිමානිට ආනානි කියලා බුදුහාමුදුරුව ස්ථාන හතරම එක හා සමානව බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි සාමිනාස බොහන්සේගේ නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට තවත් මේ වගේ කර්ම කාරණා කරගෙන යන්නට මේ කර්තව්‍ය කරගෙන යන්නට